ඒකනේ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් විදේශගත වීම තමන්ගේ දේශපාලන අයිතියත් අත්හැරීමක්ද? නෑ, දේශපාලන අයිතිය අත්හැරීමක් නෙවෙයි. හැබැයි දැන් නේද, දැන් දිගින් දිගටම චෝදනාවක් එල්ල වෙමින් තුන විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කොටගෙන මොකද දේශපාලන අයිතිය පරිභවයට ලක් කරනවා. එහෙම අයිතියක් නෑ. එන්න බෑ, ඡන්දෙ දෙන්න බෑ. උඹලා ඡන්දෙ දෙනව නම් එහෙම හිටපල්ලා. මේ ගොඩක් අය මෙහි ඉන්න කැමති අය මතක තියාගන්න, රාජිත රාජිතලා මේ රට පාලනය කරලා තමයි මෙහි ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරපු නිසා තමයි යන්න සිද්ධ වුනේ. එවැනි තත්ත්වයක් හදලා දැන් තර්ජනය කරනවා ඉන්නේ. එනවනම් මේ ඉන්න බලාගෙන වරilla. අපේ රටේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයන් මේ ඉන්න ආසයි. රාජිත ඕගොල්ලෝ මෙහි ඉන්න පුළුවන් රටක් හදලා දුන්නේ මේ මිනිසුන්ට. හරිද? එනිසා මන්දක විජුමුණුසෝ ඉස නේද? තව ගොඩක් අය විදේශ ශ්‍රී ලංකාව විශාල තර්ජනයක් අපහාස ලක්වීමක් කරමින් තිබෙනවා. අපි ලංකාවේ පුරවැසියෙක් කොතන ජීවත් වෙනවද? එයාගේ දේශපාලන අයිතිය අයිතිය පිළිගන්න, ඒකට ගෞරව කරන, ඒක ආරක්ෂා කරන ව්‍යාපාරයක් ජාතික ජනබල වේදී. තමන් ජීවත් වෙන තැන අනුව දේශපාලන අයිතිය අත්හරින්න අයිතියක් නේ. ඒක තව ඉදිරි පියවරක් තමයි. ඔය රාජිත කියනවානේ මෙහි එන්ඩිපා කියලා ඡන්ද දෙන්න. ඔව්, ජාතික ජනබල වේගය අඬ උත්සාහ කරනවා. ඔව්, මෙහි උණ්ඩු නැහැ. ඒ ඉඳන් ඡන්ද දෙන්න වැඩේ හදන්න අපි බලාගෙන ඉන්නේ. හරිද? ඒක මොකද්ද කියන්නේ නේද? එනිසා අපි ඒ පිළිබඳ අපේ යෝජනා අපි සකස් කරලා තිබෙනවා. ඒ ඉඳන් කොහොමද අර මූලික මැතිවරණ සඳහා අපි ඡන්දෙ පාවිච්චි කරන්න කටයුතු කරන්නේ කොහොමද කියලා. එනිසා අපි ගත්තොත් ලංකාවේ අද දැන් ඔය කෑ ගහන ඇමතිවරු මන්ත්‍රීවරු හොඳට මතකද? ආර්ථිකයේ මේ මට්ටමින් හරි සමනය වුණේ විදේශගත ශ්‍රී ලාංකේයෙන් ඔබ වෙන මුදල් වලින්. ලංකාවේ තනි ඒකකයක් ඇටියෙද, තනි ඒකකයක් ඇටියෙද වැඩිම ඩොලර් ප්‍රමාණය උපයන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින්. අර අඩු වෙන්න කලින් පහුගිය කාලේ ඩොලර් බිලියන 6.8ක් ආවා. අපිට තේ වලින් ඉන්නේ ඩොලර් බිලියන 1.8කට ආසන ප්‍රමාණය. අපිට සංචාර කර්මාන්තයක උපරිම ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 4.3ක් වගේ. අපිට ඇඟලුම් කර්මාන්තයෙන් එන ඩොලර් බිලියන 5ක් වගේ. හැබැයි විදේශ ඇඟලුම් කර්මාන්තයෙන් එනකොට අපි අමුද්‍රව්‍ය සඳහා තවත් විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. සංචාර කර්මාන්තයෙන් 4.3ක් ආවට සංචාර කර්මාන්තයට ලබා දෙන සේවාවම වෙන ඩොලර් ගලාගෙන සුද්ධ ඩොලර් ආදායම ඩොලර් බිලියන 6.8ක් එක අවුරුද්දක ඇවිල්ලා තිබුණ විදේශ ශ්‍රමිකයන්. නිසා අදත් මේ රට දුවන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් වුණ ඩොලර් වලින්. හරිද? ඒ ඩොලර් වලින් ජීවත් වෙමින් ඒ ඩොලර් වලින් නේද රට යම් ප්‍රමාණයකට රට තුළ ප්‍රශ්න මුහුණ දීපු තීරණාත්මක ප්‍රශ්න වලට යම් විසඳුමක් ලැබෙමින් තර්ජනය කරන්න මොන වගේ මිනිස්සු ඉන්නද? එනිසා අපි කියන්නේ ඔබ අපේ රටේ ආර්ථික ගොඩනැංවීම සඳහා දක්වන දායකත්වයට අපි ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. මේ ආකාරයෙන් අපේ රට පවතින්නේ ඔබ එවන ඩොලර් ප්‍රමාණය බලය නිසා. ඒක ඒ විදිහට යමතුරුන් තේරුම් ගන්න කියලා අපි කියනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් ගත්තොත් අපි දැන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ කලබලයේ මෑතකදී මිට අවුරුද්දකට විතර මාස 7-8කට කලින් SIS එක වාර්තාවක් දුන්න ආණ්ඩුවට ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරා වාර්තාවක්. ඒ දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ දේශපාලන වාර්තාවේදී උන් කියනවා ජාතික ජනබල වේගයේ මෙන්න මේ දිශාවන්ගෙන් වර්ධනය වෙමින් තිබෙනවා, ඒ නිසා ඒකේ ජයග්‍රහණය වළක්වන්න බැරි වී කියලා. තැන් දෙකක් ඒගොල්ලෝ කිව්වා. එකක් තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය මොනතරම් ප්‍රමාණකින් ඒ විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධ වෙනවද, ඒක මොනතරම් උද්‍යෝගකින් වැඩ කරනවද කියන මනිනෙක එක සාධකයක් ඒගොල්ලෝ කිව්වා. එන්න මේකේ වර්ධනය ජාතික ජනබල වේගයේ දේශපාලන ජයග්‍රහණේ ඉදිරියට ගෙන යමින් තියෙනවා කියලා. ඊළඟට උන් සඳහන් කරපු එක තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික ජනබල වේගයේ පිළිබඳ නැඹුරුව සහ උද්‍යෝගය. ඒක රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක මණ්ඩලයට වාර්තාවක් කරලා කිව්වා මෙන්න මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මේ නැගිටීමේ මේ උද්දාමය මේ නැඹුරුව ජාතික ජනබල වේගය අපවරවන්න බැරි වී කියලා. හරිද? එනිසා මම හිතනවා අපිට ජයග්‍රහණය සඳහා විශ්වාසය හදනකොට පොදු ජනතාවට, ජයග්‍රහණය සඳහා බලාපොරොත්තු හදනකොට පොදු ජනතාවට, ජයග්‍රහණය පිළිබඳ අර උද්දාමය ගැම්ම නැග්ම හදනකොට මම හිතන විශාල වැඩකටුත්තක් කරා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් තිබුණු ජාතික ජනබල වේගී කිරීතුම දේශපාලන නැඹුරුව.
මම කියන පොදු පුරවැසියන්ට විතරක් නෙවෙයි අපිටත් උත්තේජනයක් ගෙනත් දුන්නා. මට මවන්කෝ කියන්නේ. එක්සත් ජනපදයේ ජීවත් වෙමින්, එංගලන්තේ ජීවත් වෙමින්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් නේද? ප්‍රංශේ, ඉතාලිය, ජර්මනිය, ග්‍රීසිය වැනි යුරෝප රටවල ජීවත් වෙමින් හරිද? මැද පෙරදිග ජීවත් වෙමින් කොරියාවේ රස්සා කරමින්, ඩුබායි, කටාර් මේ වගේ වැඩ කරමින් හරිද? රටෙන් කොච්චර දුර බැහැර හිටියත් රට ගැන ආදරයක් ඇල්මස් සහිතව මේ රට වෙනස් කිරීම සඳහා ප්‍රයත්න දරන වොමනාව තින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නව බව දැකීම අපට ධෛර්යයක් ගෙන දුන්නා. මතක තබා ගන්න. අපට විශ්වාසයක් ගෙන දුන්නා. එනිසා ජාතික ජනබලවේගයේ මේ දේශපාලන නැග්මට විදේශගත ශ්‍රී ලාංකිකයන් තිබුණු නැඹුරුව සහ උද්දාමය විශාල කාර්යයක් කරා කියන හැඟීමක් අපිට තිබෙනවා. හරිද? විශ්වාසය හැදුවම ඒ විතරක් නෙවෙයි. සහභාගීත්වයෙන් එවන ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීත්වය විතරක් නෙවෙයි. මම හිතන අපේ සමාජ මාධ්‍යවල අද සමහර අයට මේක හිතා ගන්න බෑ. සමහර අය කියන මේ කමෙන්ට් එකට රුපියල් 50ක් ගෙවනවා ඇති. නිකම් මේ දහස් ගණනක මොකක් හරි හෝල් අරගෙන කොම්පියුටර් දාලා මේක කරනවා ඇති. අපේ පොඩි මාධ්‍ය එකකක් ඉන්නේ 20ක් වගේ ඉන්නේ. මම කියන්නේ නැතුව ඉන්න හිටිය රිදාන ඒගොල්ලෝ ලොකු ගණන් හිතන් ඉන්නවා. මතක තියාගන්න. මේ සමාජ මාධ්‍ය විශාලම මෙහෙයුම කිරීමේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් ස්වේච්ඡාවෙන් සමහර වෙලට රෑ නිදි මරාගෙන හරිද අපි ඉදිරිපත් කරන දේශපාලන සාකච්ඡා බලමින් රටේ තියෙන දේශපාලන සංවාදය බලමින් ඒවා තමන්ගේ දේශපාලනේ අධ්‍යයනයට තමන්ගේ දේශපාලන දැනුමට එකතු කරගනිමින් ඒවා නැවත සමාජ වෙත ගෙන යාම සඳහා විශාල වේසක් දරනවා. හරිද? අපි විදේශගත වුණාම සමහර ගෙවල් වලින් අපිට කිව්ව සහෝදරය මහත්යගේ වැඩේ ඕක බලන එකමයි කිව්වා. කියලා තියෙනවා. හරිද? රෑ නිින්දක් නැතුව බලනවා කිව්වා. හරිද? එහෙමයි. එහෙම මහන්සි වෙලා. ඒ සමග ඉතන සමාජ මාධ්‍යවල විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. අදත් ඒගොල්ලෝ විශාල සල්ලි පොම්ප කරන සමාජ මාධ්‍යවලට. පහුගිය දවස් වාර්තාවක් ආවේ කොච්චර සල්ලි පොම්ප කරනවද? සමහර බිල්ඩින් අරගෙන විශාල කොම්පියුටර් ෆෝන් දීලා තරුණය අරගෙන නේද මූල්‍ය බලයක් දෙන සමාජ මාධ්‍යවලට. හැබැයි සමාජ මාධ්‍යවල ජාතික ජනබලවේගයේ දේශපාලනය උඩටම ගෙනලා තිබෙනවා. ඒකට විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල කාර්යයක් සමයක් කරනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි හිතනවා ජාතික ජනබලවේගයේ මේ අත්පත් කරගන්න ජයග්‍රහණී ප්‍රමුඛතම කාර්යයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබඳ අපිට ඔවුන්ට පිළිබඳ ගෞරවයක් තිබෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. විශාල කාර්යයක් කරා. ඉතින් ඊළඟ අවසන් වශයෙන් තියෙන්නේ අප සහ ඔබ අතර තියෙන සම්මුතියක්. ඔබ අප කරේ විශ්වාසිත බලා මේ දේශපාලන ක්‍රියාදාමයට සහාය දෙනවා. එහෙනම් අපි බෙදෙන්නේ කොතෙන්ද? ඔබ තමන විශ්වාසය ආරක්ෂා කිරීම. මේක තමයි අපි නොදන්න අය, අපි දැකලා නැති අය, අපිට කවදාවත් නොගැසුණු අය නේද? සමහරවිට ලංකාවට පදිංචියටවත් එන්න අපේක්ෂා නොකරන අය අපු වෙනුවෙන් වැඩ කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඔවුන් සහ අපි අතර තියෙන එකම සම්මුතිය ඔවුන් අපි විශ්වාස කරලා තියෙනවා. එහෙනම් අපේ පැත්තෙන් කළ යුතු දේ තමයි ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය අපි ආරක්ෂා කරනවා. ඒ කිසිසේත්ම බිඳින් ඉඩ දෙන්නේ නැහැ. එනිසා අපි එක්ව මේ ගමන යමු. ඉදිරි දින කීපයක් නේද මේක ජයග්‍රහණයෙන් කෙලවර කරගෙන සඳ මැදිහත් වෙමු. අනතුරුව අපිට කාර්යයන් දෙකක් තියෙනවා. එකක් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා ජයග්‍රහණයට උර දීලා වැඩ කරමු. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පස්සේ අපේ මේ රට ගොඩනැගීම සඳහා එකමුතුව නේද සමගින් අපි වැඩ කරමු. එවෙනි ආරාධනා කරමින් ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.